නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මෙත්තාය භික්ඛවේ චේතු විමුක්තියා සේවිතාය භාවිතාය බෞනී කතාය යානී කතාය වත්තු කතාය අනුත්ථිතාය පරිචිතාය සුසමාරද්ධාය ඒකාදසානි සංසාපාටිකං කාඛතමි ඒකාදසේ සුඛං සුපති සුඛං ප්‍රතිබුද්ධතේන පාපකං සුපිනං පස්සති මනසානං පියෝති අමනසානං පියෝති දේවතාරක්කන්ති නාසේ අංගිවා විසංවා සත්තං ආකමති පුහෙතං චිත්තං සමාධියති මුඛවන්නෝ විපස්සීදති අසන්මූලෝ කාලං කරෝති උත්තරින් අප්පටිජ්ජන්තු බ්‍රහ්ම ලෝකූපගෝති මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තියා සේවිතාය භාවිතාය බහුලී කතාය යානී කතාය වත්තු කතාය අනුත්ථිතාය පරිචිතාය සුසමාරද්ධාය ඉමේ ඒකාදසානි සංසාපාටිකං කාති සද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් මෛත්‍රී භාවනාවේ අනුසස් 11ක් පහදා දෙමින් දේශනා කළ මෙත්තානිසංස සූත්‍රයයි මේ කියන්නේ. දීර්ඝ දේශනාවක් වුණත් අපි කෙටියෙන් මේ ගැන හැඳින්වීමක් කොට එදිනෙදා අපේ ජීවිතයෙන් මේ මෛත්‍රියෙන් ගන්න හැකි ප්‍රයෝජන ගැන හැඳින්වීමක් කරන්නටයි අවශ්‍යලා කියන්නේ. මේ දේශනයේ පැවැත්වේ සවැත්නුවර ජේතවන මහාවිහාරයේදී. මේ පවත්වන්න හේතුව කුසල ධනවේ කාර්යතාවක වාදී දෙයක්වා විශාල ලැබුගින්න. ලැබුගින්නේ දැවෙන ගස් කඳන් අතර විශාල දැව කඳක් තවම දැල්ලේනවා. දැකලා බිතුන් වහන්සේට පෙන්වා බලන්න බානෙමි. මේ දැව කඳ දැල්වෙන හැටි කියලා එක පෙන්නලා අග්ගි සම්දෝපන කියන සූත්‍ර දේශනයේ දේශනා කළා. ඒ දේශනාවෙන් පහක් වුණා 69ක්. 69ක් ලැබවමනේ දැම්මා. අතනම සූර්යයරිය. ඊට පස්සේ ජනි දේවතාව මේ කහගෙන ඉඳලා ආරණ්‍ය සේනාසන විවේක සේනාසන වල ඉන්න සීලෝම් භික්ෂුන් ඇහෙන් දහස් ඉඳගෙන රාත්‍රියේ මැදියම කිව්වා. භික්ෂුන් වාසලා තැටි අරගෙන දුෂ්කරයි කියලා මහානදම් පුරන්න සිය ගණන් දෙනා සූර්යයරට ගියා. පස්සේ අනදමා හිමියන් වාසේ භාග්‍යතුන් වාසේට ආරාධනා කළා ස්වාමීනි අග්නිස්කන්ධෝකම සූත්‍රය නිසා බොහෝ භික්ෂුන් සූර්යාරයර යනවා. අනේ ස්වාමීනි මේ භික්ෂුන්ගේ සැනසෙල්ලක් ලැබෙන හැටේට අනුශාසනාවක් ලැබේවා. ඉලෙනාවේ සරුවක් යන වාසී චූල අච්චරා සංඝාත නමී සූත්‍ර තුනකු මෙත්තානිසංසයක් දේශනා කළා. එයින් භික්ෂුන් වාසීලා සෑහීමකට සැනසීමකට පත් වුණා. උපමනක් නෙමෙයි ඒ මෛත්‍රී භාවනාව ගැන වඩා උනන්දු වෙලා යෙදෙමින් ඥාන මාර්ගඵල ලබන්නද සමර්ථ වුණා. මේ දේශනාවේ තේරුම මෙහෙමයි. මෙත්තාය විච්ඡේවේ චේතෝ විමුක්තියා කිවේ මෛත්‍රී ඥානය. ආසේවිතාය භාවිතාය බහුලීකතාය කිවේ ආදරයෙන් වැඩුවේ නම් නැවත නැවත වැඩුවේ නම් බහුල වශයෙන් වැඩුවේ නම් යානී කතා කිව්වේ ධාවනී කරන්න සුදුසු සෝදානම් කළ රතිය ඕනෑම වෙලාවක ධාවනී කරන්න පුළුවන් වගේ මෛත්‍රී ධානයේ ඕනෑම වෙලාවක සමවදින්න
සකස් කරගෙන සිටින්නේ නැහැ. වක්කු කතාය ගයක් ගොඩනගන්නට දින සකස් කළා වගේ ඕනෑම වෙලාවක මෛත්‍රී ධානයේ ගොඩනගන්නේ පුරුදු කරගෙන සිටියේ නම් අනුත්ථිතාය නිතරම අවදියෙන් මෛත්‍රී තියාගන්නේ නම් පරිත්‍ථිතාය මෛත්‍රිය හොඳින් ප්‍රගුණ කරගෙන තියනවා නම් සුසමාරද්ධාය අතකගත් දෙයක් වාගේ නිතරම මෛත්‍රියේ පවත්වනවා නම් ඒකාදසානි සංසාපාටි ගංඛා මහානි සංසේ 11ක් ලැබිය හැකි කලාපරතු ඊතුයි ඒකාන්තයෙන් ලැබෙනවා ඒ කවර එක 11 සානිසංශයක්ද සුඛං සුපති සැපෙන්න නිදෙනවා සුඛං ප්‍රතිබුද්ධති සැපෙන්න අවදි වෙනවා නේ පාපකං සුපිනං පස්සති නපුරු සීන නොදකින්නේ කියනවා මනුෂ්‍යයන්න් පියෝ හෝති සියලු මනුෂ්‍යයන්ද ප්‍රියමනාප කෙනෙක් වෙනවා අමනුෂ්‍යයන්න් පියෝ හෝති දෙවියන්ට අමනුෂ්‍යයන්ද ප්‍රියමනාප කෙනෙක් වෙනවා දේවතා රක්කන්ති දෙමව්පියන් වගේ දෙවියෝ ඇවිල්ල එතනත්ව රකින්නවා නාසග්ගිවා විසංවා සත්තංවා කමති ගින්නක්කෝ වසනිසෝ අවියවදෝ ඔහුගේ ශරීරයක වදින්නේ නැත ධුවතං චිත්තං සමාධියේති වහවහාම හිත සමාධිමත් වෙනවා ප්‍රවන්නෝ විප්පසේදති මුහුණේ වර්ණේ වඩා ප්‍රසන්න වෙනා මුළු සර්වාංගයේම වර්ණවන්ත වෙනවා අසම්මූලෝ කාලං කරෝති මර ආසන්න මොහොතේ මෛත්‍රී සිතින් මනා සිහිනුවණින් ඉඳ ලැබෙනවා උත්තරින් වාප්පතිනිජ්ජන්තු බ්‍රහ්ම ලෝකෝ උපගෝ හෝති ජීවේ මේ ජීවිතේ රහත් නුඹ මෛත්‍රී ධ්‍යාන බලෙන් බඹලෝ යනවා මෙන්න මෙ ආනිසංසය 11යි මෛත්‍රී වැඩීමෙන් ලැබෙන්නේ කියන එක සරුවඥාන් වහන්සේ පහදා දුන්නා දැන් අපි සලකා බලමු අපිට දිනපතාම අවශ්‍ය දේවල් මෙතන තියෙනවා අපිට සැපෙන් නිඳ යන්න ඕනේ කවුරු සතුරුයි සැපෙන් නිදාගන්න බෝධිනෙක් නිදාගන්න නැතුව බෙහෙත් පිටිත් බොනවා එවාගෙන් සමාජ නිඳ යන්න නැතුව තරහත් වෙනවා ඒ වගේ දුෂ්කරතාවන් පත් වෙනා මේ නිදාගන්න අපහසුතාව නිසා මෛත්‍රියේ වැඩෙන කෙනා සමාපත්තියකට සමවැදෙන වාගේ සැපෙන් නිදෙනවා අනිවාර්යෙන් සැපෙන් නිඳ යනවා ඒ නිසා පරි සැපෙන් නිදාගන්න අවශ්‍යිතේ බෙහෙත් ඇති නෙමෙයි මෛත්‍රිය එවාගෙන් කවුරු සතුටු උදේ පාන්දර නියමිත වේලාවක බොහොම ප්‍රබෝධමත් සිතින් අවදි වෙන්න සතුටුයි නෙළුම් මලක් පිපෙනා වගේ බොහොම සතුටින් අවදි වෙන්න පුළුවන් මෛත්‍රිය වැඩීමෙන් ඒකට අවශ්‍යයි අපි සිහිනකින්වත් බයක් නැතුව ඉඳ අපි කැමැති නිසා මෛත්‍රිය වඩනවන සිහිනකින්වත් බයක් ඇති වෙන්නේ බය වෙන්නේ සිහින දකින්නේ නැහැ දකින්නවා නම් දකින්නේ බුද්ධ පූජා කරන්න ඇති බණ අහන්න ඇති ඒ වගේ යහපත් දෙයක් පමණයි සුබ දිනයක් පමණයි දකින්නේ මනුෂානං කියෝති දෙමෝපියන්ගේ දරුවන් ප්‍රියමනාප වගේ සෑම මිනිසයන්දම ඒ මෛත්‍රියේ වර්ණේ කරන දුක දුතු අයට ප්‍රියමනාප වෙනවා කිසි කෙනෙක් ඕක තරහ වෙන්නේ අමනාප වන්නේ නැහැ එවාගෙම පිළිකුල් කරන්නේ කොම් කරන්නේ හැමදෙනාගේ ආදරයට පාත්‍ර වෙනවා අමනුෂානම් පියෝති අපට ඇහැටි පේන්නේ නැති අමනුෂයන්ද ප්‍රියමනාප වෙනවා අමනුෂ්‍යෝ බොහෝම ආදරය දක්වන ඒ මෛත්‍රිය වර්ණේ කෙනාට දේවතා රක්කන්ති එකමනක් නේ දෙවියෝ එයත්ව රැක ගන්නවා. ගිනි වසවිසේ අවියවද කිසි ලෙසකින් ශරීරයට වැඩි යන මේ අපට අවශ්‍ය දේවල්. එවාගෙම හිතේ සමාධි ඉක්මනින් ලැබෙනවා ශරීරේ වර්ණාන්ත වෙනවා. දැන් අපි සලක බලමු සැපසේ නිදෙනවා සැපසේ අවදි වෙනවා කියන එක ගැන අපි බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර භික්ෂුන් වහන්සේලා කියනවා අපිට මේ නිින්දෙදි බොහොම කරදර වෙනවා කියලා. මොකද කැලෑවල එහෙම නැත්නම් දුෂ්කර තැන්වල නිින්ද වෙන්නේ බොහෝ සෙයින්. බුදුරජාණන් වහන්සේ වදාලා මෛත්‍රී වර්ණ නිදාගන්න. මෛත්‍රී වර්ණ නිදාගන්නකොට ඕක වෙන්නේ නැහැ. ඉතින් බලන්න ඉතින්දී භික්ෂුන්ට උපදෙස් දුන්න සැපෙන් නිදාගන්න නම් මෛත්‍රී වඩන්න ඕනේ. අපිත් ඒක අත්දැකලා තියෙනවා කුඩා කාලේ. අපි ආරණ්‍ය සේනාසනේ ඇතුළට පස්සේ මෛත්‍රී භාවනාව ටික ටික පුරුදු කළා.
හැමදාම රාත්‍රී කෑමෙන් පස්සේ බද්ධ පරියන්තෙන් පද්මාසනෙන් වාඩිලා බ්‍රහ්මචාරී ආජීවස්තමක සීලයේ සමාදන් වෙලා කරණී සූත්‍රයේ කියලා දස දිසාවට මෛත්‍රිය වඩන භාවනාව කරනවා. පාලීන් තිබුණ සිංහලෙන් තිබුණේ නැහැ. ඉතින් දස දිසාවට මෛත්‍රිය වඩන්න ඒ කියන වගන්ති අනුව හෙමින් හෙමින් කියවනකොට විනාඩි 8ක් 10ක් යනකොට ඔක්කොම නොදැනී යනවා. ඈ පියාගෙන ඉන්නකොට වටේට හඳේ නේවාගේ ආලෝකය. ඉතින් දන්නෙත් එච්චරයි විනාඩි 30ක් පමණ කාලය යනවා. එහෙම නිදාගත්තාම කොච්චරද මේ වයස 15 16 කාලේ ඕනම කෙනෙක් එහා මෙහා හැරෙනවා පෙරලෙනවානේ. එහෙමත් නැහැ නිදාගත්ත හැටියෙතම නිඳ ගිහිල්ලා. සීනියක් දකින්නෙත් නැහැ. ඒ වගේම පාන්දර පහට අවදින්න ඕනි කියලා සීනුව තියාගත්තාම හරියට පාන්දර පහනකොට අවදීම සිද්ධ වෙනවා කිසිම අපහසුයක් නැතිව. කිසිම අපහසුයක් ඇඟටවත් හිතටවත් නැහැ. බොහොම ප්‍රබෝධමත් අවදි වෙනවා. මේ කුඩා කාලේ අපට දකින්න ලැබුණු ඉතා කුඩා ආනිසංසය. ඉතින් අපි කවුරු සතුටු වෙන්නේ සැපෙන් නිදාගෙන සැපෙන් අවදි වෙලා දවස ගෙවන්නේ? එහෙමනම් අපට කරන්න තියෙන්නේ මේ ගැඹුරටත් නැතුව සුළුයින් හරි මෛත්‍රී වඩන එකයි. අනිපානේ තමයි අපි දෙවියන්ට මිනිස්යන්ට ප්‍රේමනාප වෙනවනම් කොච්චර පහසුවක්ද? පසුගිය දවසක දැන් අවුරුදු 4කට ඉස්සෙල්ලා 98 ඔක්තෝබර් මාසයේ දිනක අපේ ආරණ්‍ය සේනාසනයේ වස්තුංකමට ආවා කොළඹ පළාතෙන් අධ්‍යාපනය ලබන සිසු දරුවෙක් වාස අවුරුදු 20ක 25ක වගේ. ඇවිල්ලා මං හම්බෙන්නම ආවා ස්වාමීන් වහන්සේ මම ටික ටික මෛත්‍රිය වඩනවා. ඒ කියන්නේ වැඩිපුර තේරුම් ගන්නයි මං ආවේ කියලා කිව්වා. ඉතින් එතුමා කිව්වා ඒ දරුවා කිව්වා ස්වාමීන් වහන්සේ මෙන්න මේ විදිහ අධ්‍යක්ෂීම් මට ලැබුණා. ඉස්සර මම ටිකක් කලුයි. දැන් මම ලස්සනයි. ඒ තමන්ම කිව්ව ඇති. දැන් මම ඉස්සරට වඩා ලස්සනයි. මෛත්‍රිය ආනිසංස. ඉස්සර මගේ දෙමව්පියෝ දෙන්න මං ගැන එච්චර ඇල්මක් බැල්මක් තිබුණේ නැහැ. දැන් මගේ දෙමව්පියෝ පුදුම විදිහට මට අනුකම්පාව දක්වනවා. ඒ වගේම විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න විශ්වවිද්‍යාලේ ගුරුවරුණත් මට ඒතරම් අගය කරේ නැහැ. රටේ ගැන අවධානයක් දෙන්නේ නැහැ. දැන් මගේ ගුරුවරු පුදුමාකාරයේ කරුණාවකින් මට උපකාර වෙනවා. ඒක ඉගෙන ගන්න සිසු දරුවනුත් ඒ වාගේ. ඒ නිසා ස්වාමිනේ මට ඕනේ මේක තවදුරට දියුණු කරගන්න කියලා අවංකවම කිව්වා. ඉතින් අපි ගැන වේලාවෙ ඇටියට ප්‍රදෙස් ටිකක් දුන්නා. මේ බලන්න තරුණ මාත්මේ අධ්‍යාපනය ලැබන වයස බොහොම දකකාර වයසේ මෛත්‍රී භාවනා වල තමම්ම අධ්‍යක්ෂින් ලබාගෙන එයින් ප්‍රීතිමත් ජීවිතයක් ගෙවුවනේ. අන්න මනුෂ්‍යානම් පියෝ හෝති. තමන් ආශ්‍රය කරන්නන්ද ප්‍රේමනාප වුණා. අමනුෂ්‍යයන්වත් ඒ වගේම ප්‍රේමනාප වෙනවා. අර ඉස්සර බණ කතාවකුත් තියෙන්නේ. ඉන්දියාවෙන් ආව ලංකාවට මහනිදන් පුරන්න ශාන ධනවත් කෙනෙක්. පාටලිපුත්‍ර නගරේ දැන් අද පැට්නා කියන්නේ ඒ ප්‍රදේශේ. ඒ කාලේ ලංකාවේ බොහෝම දියුණුයි බුද්ධ ආගම. ඒ බව ආරංචියලා තමයි කොම දේපල දරුවන්ද පවර්ලා ලංකාවට ආවා. එනකොට නැවතුතුකොලේ නැවෙන් එන්න ඕනේ එක කහවණුයි නැවත වියදම් කරන්න ගෙනාවේ. හැබැයි මාසයක් ඉඳ උනා නැවෙන්නකම් ඒ අතර සුළු වෙනදාමක් කළා. ඒ වෙනදාමෙන් රංකාවම 1000කට වඩා ලාභ ලැබුණා. ඉතින් ඒවත් අරගෙන ලංකාවට ඇවිල්ලා මහා විහාරික යන අනුරාධපුරේ සංඝයා දැකලා වැඳලා මහානකම ඉල්ලගත්තා. අර මුදල් ඔක්කොම මිදුල වීසි කෙරුවා. මගේ මහානදම් පුරණා මගේ මහානපින්කම දකින්නේ නැතුව ආවල ගනිත්වා කියලා. ඉතින් ගුරු ඇසුරේ අවුරුදු 5ක්ම ඉගෙන ගත්තා. ධර්මයේ විනයේ භාවනා. ඊට පස්සේ අවුරුදු 5කින් උපසම්පදායෙන් අවුරුදු 5කින් ආරණ්‍යකට වැඩිය භාවනා කොට රහත් වෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ ඒ පැවිදිච්ච කාලේ පුරුදු කරේ මෛත්‍රී භාවනාව. උනාසේ එක ආරණ්‍යකට ගිහිල්ලා සීලය ගැන බැලුවා. මහානිති දානදර තමන්ගේ සීලය කොච්චර පිරිසිදු රැකනද කියලා බැලුවාම පුදුම සතුටක් ආවා. ඒ සතුටෙන් යන විපස්සනාවට අමේ එකම මොහොතේදී සීළු කෙලෙස් නැසා මහා රහත් භාවයට පත් වුණා. ඉතින් උන්වහන්සේ කල්පනා කළා මම මේ ලංකාවේ තියෙන ආරණ්‍ය සේනාසන විවේක සේනාසන වල මාස 4-4 ගත කරන්නෙමි කියලා. කොහොම ඉතින් එක එක ස්ථානවල 4 මාස දෙකකින් ගත කරමින් යනකොට සිතූ භාවයට යන්න යනකොට දෙමන් සංදීකදී
හිතුණා මේ කොයි පාරද මම යන්න ඕනේ කියලා. එතකොට බුක්ෂ දෙවතාවේ අත දික් කළ කිව්ව ස්වාමීනි මෙන්න මේ පාරේ වගේ. ඉතින් සිතුල් පවත වැඩියා. ඒ ලාසනයක් කුටියක් ලැබුණා. පාර මාසයක් මෛත්‍රී ධ්‍යාන සෝයෙන් වැඩ හිටියා. හෙට මම මෙතනින් වඩින්නේ මි කියලා හිතාගෙන සක්මන් කරනකොට මෙන්න දැන් සක්මනේ කෙළවර මිනිස් වේෂෙන් පිළිකර වඩනවා. ඇසුවා කවුද මොකද අඬන්නේ? අනේ ස්වාමීනි මම ඍෂි දෙවතාවේ. මං අඬන්නේ ස්වාමීන් වහන්සේ හෙට මෙහින් වඩිනවනේ කියලා හිතුවානේ. අනේ වැඩිවොත් අපට ලොකෝම දුකක්. එයා මං ඉඳීමෙන් ඇති වැඩේ මොකක්ද? අනේ ස්වාමීනි ස්වාමීන් වහන්සේ මෙහෙට වඩින්න ඉස්සර මේ වෘක්ෂ දෙවතාව බොහෝම අසමගිකන් තිබුණා. බයෙන් බස් වෙනවා ඕනෝන් අතර මතභේද තිබුණා. ස්වාමීන් වහන්සේ වැඩියට පස්සේ හැමෝම සමගි සම්පන්න වුණ එක පවලේ අය වාගේ බොහොම සමග වුණා. අනේ ස්වාමීනි හෙට වැඩියොත් අයත් අර කලින් වාගේ අසමගිකන් ඇති වෙයි ඒකයි මගේ දුක කිව්වා. ආයෙනම් මං ඉන්නම් තව කියලා අයත් හාර මාසයක් ඉඳලා යන්න හිතුණා අයත් ඇවිල්ලා නඩාගෙන ආරාධනා කළා. ඒනම් පානකම යන්න දුන්නේ අන්න අමනුෂ්‍යයන් කියන දෙවියන් ප්‍රියමනාප වෙන්නේ නැහැටි. දිනෙතුන් ආලා තියෙනනේ කර්මී මිත්‍ය සූත්‍රයේ ඇසූ ස්වාමීන් වහන්සේලා 500 කලින් කරදර කරපු අමනුෂ්‍යයන් ඉන්න ආරණ්‍යයට ගියානේ. ඉතින් මේ පිරිතේ කියන්නේ මෛත්‍රී බලයෙන් ඒ අමනුෂ්‍යෝ කොහොම මිනිස් වේතින් බිමට දාලා ගඳ නමස්කාරින් උපස්ථාන කරලා ස්වාමීන් වහන්සේලා රහත් වෙනකන් උදව් කළානි. අර බලන්න අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙන්නේ නැහැටි. කරදරකාරියයි පවා මෛත්‍රී සාගත වුණා. එතකොට අමනුෂ්‍යයන් කියනකොට මේ දෙවියන් පමණක් නෙමෙයි පිරිසන් සතුන් පවා දේමනාප වෙනවානේ. බලන්න අර නාලාගිරි ඇත. නාලාගිරි ඇත රා බීගෙන මහා දාමරික ලෙස දෝග නාවනි සරුවඥන් වහන්සේ ඉදිරියේට භාග්‍යතුන් වහන්සේගේ මෛත්‍රියේ බලෙන් මොකද උනේ? ඒ දමණය වුණා පමණක් නෙමෙයි නැණීගෙන වැඳ නමස්කාර කර ශිරපතුලේ යටින් දූවිලි අරගෙන තමන් යන්නේ ඉහවා ගත්තා. එදාපතන් මත්යන් නොබෙන පස්පව නොකරන සීලවන්ත ඇතෙක් බවට පත් වුණානේ මේ මෛත්‍රියේ බලය. ඔය වගේම මිනිස්යන්ට අමනුෂ්‍යයන්ට ප්‍රියමනාප වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාව අනිවාර්යෙන් ලැබෙන අර මුනි සඳහන් කළා වගේ. අනිත් කාරණේ තමයි ගින්නි වසවිසේ අවියවද ශරීරගත නොවීම. බුදුරජාණන් වහන්සේ හැදින්න කාලයේ හිටියා උත්තරා කියලා උපාසිකාවක්. ඉස්සර බොහෝම දුප්පත් ගෙදර අම්මයි තාත්තයි දුවයි විතරයි. සරියුත් මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිටලා ඉන්නකොට දානයක් දීලා විශාල ධනයක් ලැබුණා සිතුත්ත්වයක් ලැබුණා. පසුව මේ උත්තරාව ඇතුළු ඒ තුන්දෙනා ගෙදර තීකමක් කළා. බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාලිගාව දෙවැදින දවසේ. එදා බණාලා මේ තුන්දෙනාම සෝවාන් වුණා. පසුව මේ එක්තරාගේ පියා පුන්න කලින් සේවය කරපු සිටු ගෙදරක් තිබුණා සුමන සිටුවරයා කියලා. ඒගොල්ල බෞද්ධ නෙමෙයි. නමුත් මේ සුමන සිටුවරයා කලින් තමගේ ස්වාමියානේ. ඒ නිසා සුමන සිටුවරයාගේ බලවත් පිළිම නිසා තමගේ දියණිය එක්තරාව ඒ සුමන සිටුවරයාගේ පුතුණුවන්ගේ සරණ පාවා දෙන්න සිද්ධ වුණා අපැත්තෙන්න. පසුව මේ එක්තරාවට ටික කලක් යනකොට මහා දුකක් හිතට ආවා. ගෙදර ඉන්නවා නම් මං විතර බණ ආන්න ලැබෙනවා, දන් දෙන්න ලැබෙනවා. මේ ගෙදර තාම පස්සේ මං හිරේ දැම්ම වගේ බොහොම දුකක් කියලා පියාට බොහොම කනගාටු දායක පණිවිඩයක් ඇරියා. ඉතින් තේතුමා කුන්න සිටුවරයා මෙතුමියට රංකාවනු 15000ක් යැව්වා. මේ රටේ ඉන්නවානේ නගර ශෝභිනියක් ශ්‍රීමා කියලා. එතුමිය ගෙදරට ගෙන්නලා මේ රංකාවනු 15000 දීලා මෙන්න තාම මුදල් දාමි දෙන්න 15000කට කිව්වා. පස්සිතින් මේ විදිහට කළා මෙතුමිය දානි දෙනවා. බුද්ධ අත්මුග සංඝයාට ආරාධනා කළ දින 15ක්ම තමන්ගේ දානි හැටියට දිනේ ප්‍රථා දුන්නා. හැමදාම දිවාරාක්ති මහත්ති මහසේන තමන්ගේ සේවිකාවන් එක්ක සිහිත මිතුරන් එක්ක දාන උයනවා බේනවා වත් පිළිවෙත් කරනවා. 14 වෙනි දවසේ පුදුම දෙයක් වුණා. අර සිනමාව උද මතුමහත්ලා ඉඳලා මේ පහළ දානකොට මේ දානශාලාවේ දැලකුණු යකුණු ඇඳුන් ඇඳගෙන මේ උත්තරා වැඩ කරන හැටි දැකලා හිතුවා මම තමයි දැන් සිටු දෙවිය. මේ අතට අය එන්න දෙන්නේ නැහැ කියලා ගිමට බැහැලා එන්න අර දානේ සඳහා උණු කරමින් තිබුණු කැකෑරුණු ගිනියම් වෙච්චි කෙලක නිසා කරගෙන මේ උත්තරාව ගෙසට වැක්කිරුවා. උත්තරාව මෛත්‍රියේ වැදුවා. ඒ මෛත්‍රියේ වර්ණකොට මොකද සිද්ධ වුනේ? අර කෙලක නිසා සීතලම වෙලා වැගිරුණා.
තාත්තා කෙනෙක්ක් ගන්න හදනකොට දාසීන් දැකලා මේ සිරිමාව අල්ලගෙන බිම ඇද දාලා කලන්න පටන් ගත්තා. එතකොට උත්තරාව මෛත්‍රී ධානයෙන් අවදි වෙලා ඒක වැළැක්ුවා. පස්සේ සිරිමාවලව වන්දවලා සමාව ලබා දෙන්න කිව්වා. උත්තරාව කිව්වා මගෙන් නෙමෙයි සමාව ගන්න ඕනේ අපි බුදු පියාණන් වහන්සේගෙන් හිත මෙතෙන් දෙන්නේ. හිත අපි බුදුබණ අහලා දන් දෙලා බණ අහලා සමාව ගනිමු. දෙලා සිරිමාව දමන්නේ වුණා. මේ හාස්කන සිද්ධියයි. පසුවදා සිරිමාවත් දේදානි පොළතාව එදා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ ප්‍රවෘත්තිය කිව්වා. මේ නිමිත්තෙන් ධර්මදේශනාකට සවන් දුන්න සිරිමාවත් සෝවාන් වුණා. මේ වාගේ සිදුවී කොච්චරවත් තිබුණා. මෛත්‍රියේ බලෙන් අර පිච්චෙන්නති මිච්චි ගිනිහන් වෙච්ච තෙල සිසිල් වුණා. අන්න ගින්නෙන් එපත් නොවෙන්නේ ඇති. අවියවදෝලින් ඒත් එහෙමයි. ඒ කියන්නේ පිළිතුන් දන්නවනේ බුද්ධ ශාලීකයා සාමාවතී කියලා රාජමහේසිකාවක්. එතුමියගේ පිරිවර 500. 500ම සෝවාන් වෙච්ච පිරිස. ඔය අතර අපේ බුදුරජාණන් වහන්සේක වෛර බැඳගත් රාජමහේසිකාවක් ඒ රජ නිවසේ හිටියා. කවුද? මාගන්දි. මාගන්දි බ්‍රාහ්මණ කුමාරිකාවක්. මේ සාමවතී සිටු කුමාරිකාවක්. තා ප්‍රධාන සිටු දේවියක් හිටියා වාසුල දත්තා. ඒ දණ්ඩපද්යෝති රාජ්‍යරුවන්ගේ දියණි. ඉතින් මේ තුන් දෙනෙක් මාළිගා තුනක ඉන්නේ පිරිවර 500 බැගින්. එතකොට මේ මාගන්දී බුදුරජාණන් වහන්සේක වෛර බැඳගෙන හිටියේ. ඒමත් නිසාද? එනක් බුදුරජාණන් වහන්සේගේ බුදු වැසින් දැක්කන්නේ ඒ මෞපියන් දෙන්න රහත් වෙන්න පින තියනවා කියලා. එසා ඒ දෙන්න මොන ගැහෙන්නේ? තැදිය. අන්තිමේදී ඒ ඇත්තන්ද අවශ්‍ය වුණා තමන්ගේ දියණිය පාවා දෙන්න. පස්සේ බුදුරජාණන් වහන්සේගේ රූපයේදී බුදුරජාණන් වහන්සේ මේ රූපයේ තියෙන අසුභතාව දේශනා කරනකොට ඒකෙන් මේ මාගන්දිය බලවත් කණගාටුවට වගේම වෛරයකටපත් වුණා. මව්පිය දෙන්න අනාගාමී වුණා. පස්සේ මව්පිය දෙන්න මේ දරුවාව සුළු පියාට බාර දීලා දෙන්න මහලලා රහත් වුණා. ඉතින් මේ සුළු පියා මේ බොහොම රූමත් කෙනෙක් මේ මාගන්දි නිසා උදේ රජුරවන්ට කරරුවා. ඉතින් මේ මෙතුමියට ඕනකම තිබුණේ ඒ විසවරුණ කරදර කරන්න නෙමෙයි. ඒ අතර අපේ බුදුරජාන් වහන්සේ යන්නේ ඒ නුවරට ඒ බව ආරංචි වෙලා අර බුදුරජාන් වහන්සේගෙන් පරිගන්ඳ පුරාසනුන් දල්ලක් කියලා හත් දවසක් තිස්සේ නපුරිලියට බැන බැදුනා. ඒකෙන් වැඩක් වුණේ නැහැ. ඊළඟට මේ සාමාවතී ඇතුළු පිරිස දෙරුවන් සරණ ගිය උපාසිකාවන් වුණා කියලා ආරංචියට ඒ ඇත්තන් ඒක විරුද්ධ වුණා. ඊපස්සේ ඒ ඇත්තන් ඝාතනය කරන්න මෙතුමි උපාය සැලසුවා. කොහොමද තමන්ගේ සුළු පියාට කියලා ඒ සාමාවතී ඉන්න මාලිගාවේ තියෙනවානේ රජු රෝගියාම වාඩි වෙන ආසන, ඒ වගේම රජු රෝගියාම ගන්න වීණා ආදී තූර්ය භාණ්ඩ. ඒ තූර්ය භාණ්ඩයක නයිපතියේ කංගල ඒක මේ මල් වලින් මූදිය වහලා කියලා තිබුණා. ඉතින් මේ මාගන්දිය දන්නවා වෙලා තියන්නේ කියලා. ඉතින් රජු වහන්සේ කිව්වා දේවයන් වහන්සේ අද නම් සාමාවතී ඉන්න මාලිගාට යන්න එපා. ඒ මොකද මන් නපුරු හීනයක් දැක්කා. මේ මහා නපුරු හීනයක් යන්න නම් එපා. කජිරුකෝ නැහැ නම නපුරක් නැහැ මාගන් මේ සාමාවතී බොහෝම කරුණාවන්ත කෙනෙක්. ඒසා පියන්න ඕනේ ඇත්තන්ද සංග්‍රහ කරන්න. පස්සේ නම් මාත් එන්නම් කියලා පස්සෙන්ම ගියා. පස්සෙම ගියාම මේ මාලිගා ටොකඩ එලා අර විසෝරු වැල්ල ගන්න නමස්කාරයෙන් ආචාර කළා. එනා රජුරෝ දැන් වාඩිල ඉන්නකොට මේ ඇත්ත දන්නවනේ අහවල් වීණාවේ තියෙන මේ නයිපැති ආංගල කිය. ඒක අතකරගෙන මේ ටික අතක ගාන දෙලා අර මූඩි ඇරියා. මෙන්න නයිපැතිය සූසු ගාලා පිට වුණා. දීසි කලගේ මෙන්න මේක තමයි මම ඊනෙන් දැක්කේ. මේ සාමවතියට ඕනකම තිබිලා තියෙනවා මහරජුගන් ඝාතනය කරන නව පැද්දාව පැතියලව. ඉතින් රජුරුවක් නයා වගේ දෙකුණා. වහාම මාලිගාවෙන් බැහැලා වෙලා අන දුන්නා වහාම පිටතනීවිත ගැඳ කැඳවන්නයි විසෝරු අත් දෙක බැඳලා කිව්වා. අනේ 500ම තේලයේ තේතවල මහා බලගතු විෂපෝ ඊතලයක් ඊතලයකට දුන්නකින් මිද්දා. සාමාවතී තමන්ගේ මිතුරියන් 500ට කිව්වා නැගිනවරුනි බයෙන් දෙපා. මෛත්‍රිය වඩන්න මෛත්‍රිය වඩන්න කිව්වා. ඔක්කොම මෛත්‍රිය වැඩුවා. මෛත්‍රිය වඩනකොට මොකද සිද්ධ වුනේ? රජුරුවන් දුන්න ඇදගත්තා දස්සන්නක්ද අත අරින්නක්ද? දනුකඩක් වාගේ රජුරෝ අක්කය වුණා. ඉතින් ටික වෙලාවක් අර සාමවතී සමාධියේ හිටියේ මෛත්‍රී සමාධියේ. රජුරුවන් ඉතින් දරාගන්න බැහැ නෙවුලනවා
ඒ වගේම දාඩිය වැගිරීම. අත හොල්ලන්න බැහැ. මේක නම් මහා පුදුම සිද්ධියක්. අන්තිමේදී සාමාවතේ මෛත්‍රී ධානයෙන් හිත අවදි කරගෙන බැලුවම රජුරෝ නිකන් ඉන්න අපහසුයි. ඒකට රජුරන් බය හිතුණද? ওই දෙවි මට හරි බයක් ඇති වුණානේ. ඒකෝ තන මුරුදු වුණා. මුරුදුනන් පස්සේ දුන්නේ ඉතල පැත්තකට දාලා සාමාවතේ වැන්දා. තමන්ගේ දෙසොට වැන්දා. ස්වාමී දේවයන් වහන්සේ මට වඳින්න එපා. මගේ පියාණන් වහන්සේට වඳින්න. ඔබේ පියාද ජීවිතුන් අතරේ නැහනේ. ඒ පියා නෙමෙයි. ලෝකේට අසහාය පියාවන සම්මා සම්බුදු පියාණන් වහන්සේට වඳින්න. මම උන්වහන්සේගේ ශිෂ්‍යාවක් උන්වහන්සේගේ ධර්මයක් මම. පස්සේ රජුරෝ ඒ මොහොතේ තමයි තෙරුවන් සරණ ගියේ. සාමාවතේ හාස්කම මෛත්‍රියේ බලේ. මේ වාගේ සිදුවී කොච්චරවත් තියෙනවා. අර මගමානක ප්‍රවෘත්තියක් තියෙන්නේ 30 තුන් දෙනා කර මෛත්‍රී බලෙන් ඇතාට ලං වෙන්න බැරුණා කියලා අන්තිමේ රජුරෝ පැහැදිලා වරප්‍රසාද දීලා ඇතක් දීලා ගම්වර දීලා මුළු රටම දිනු කරන්න මඟ පෑදුවානේ. මේ වගේ තමයි මෛත්‍රී බලයෙන් අවියවද වදින්නේ ශරීරෙට. ලංකාවේ ඉඳලා තියෙන චූල සීව කියලා ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේට විරුද්ධ කෙනෙක් පිල්ලපාටි ගාම වස දැම්මා. උන්වහන්සේ ධානයක් උන්වහන්සේ වඩන්නේ මෛත්‍රී ධ්‍යාන. මෛත්‍රී ධ්‍යාන බලයෙන් මොකද සිද්ධ වුනේ? ඒ වස නිර්වේස වුණා. වසුනේ නැහැ ශරීරයේ. ශරීරයේ වස ඇතුළත්ුනේ නැහැ. අන්න ඒ වාගේ වස විස අවියවද ගිනි විපත්ති වලකිනවා මෛත්‍රී බලෙන්. අපිට මේවා අවශ්‍යලා තියෙනවා. අපි ජීවත් වෙන ලෝකේ මේවා ගන්න තුන අප්‍රමාණයි. එන්නේ අවස්ථාවල අපට ආරක්ෂා ලැබෙනවා. දැන් පසුගිය කාලේ 1984 නොවැම්බර් මාසේ 20 වෙනිදා ඔක්තෝබර් මාසේ 20 වෙනිදා ජාවා කච්චේ කියන පොලිස් ඝාතනය සිද්ධ වුණා. දැන් බොහොම පොලිස් නිලධාරීන් විනාශ වුණා. බොහොම පාරින් ගෙරදෙම කඩා වැටුණා. ඒ අතර එක්කාඩුවේ පැමිණි පීසී කෙනෙක් පුදුමාකාර බේරිල්ලකින් බේරිලා තිබුණා. ඒ මොකද ඇඳක් අතර වින්ගලා ඉඳලා තියෙනවා. උඩින් වැටුණු විශාල කොන්ක්‍රීට් ලෑලි ඒ ඇඳ ආරක්ෂා නැහැ කියලා රැඳී තිබුණා. පසුව දවසක් ගිහිල්ලා මේ තුම්බුන් අස් කරනකොට මේ මිනිසයා සීරිලක්වත් නැහැ බොහොම හොඳින් නිරෝගී හිටියා. පස්සේ දරුවා කියලා තියෙනවා මම මේ පැකුනේ නිකන් නෙමෙයි. මං හැමදාම මං අම්බ කරන යම් කිසි මුදලක් තියෙනවා නම් මගේ අම්මට මං පූජා කරනවා. හැමදාම මම අම්මගේ පාර ඇඳලා ඉන්නේ. අම්මට ආශිර්වාද කරන හැමදාම මෛත්‍රියේ. මම අම්මට මෛත්‍රී කරන හැමදාම ඒක වඩා වස්තුවක් කියන්නේ නැහැ. ඒසා ඒ බලෙන් තමයි මම රැකුනේ කියලා අවංකවම කියා තියෙනවා. මේ වාගේ පුදුම දේවල් මෛත්‍රිය වඩන්නන්න සිදු වෙනවා. අනික තමයි දැන් බලන්න මිනිසියෙක් නෙමෙයි තිරිසන් සතාටත් මේ විදිහේ මෛත්‍රී බලෙන් ආරක්ෂා ලැබෙනවා. කිසිදු මාර්ගයේ තියෙනවා සිද්ධිය එක්තරා දඩයක්කාරී ගඩේ මක් සුවාගෙන යනකොට මුකුත් එදා ලැබුණේ නැහැ. කැනරොදක කිරිකෝමින් සිටිය එළදෙනක් දැක්කා. ඉතින් මේ මිනිසයාගේ නපුරුකම නිසා එළදෙනට හෙල්ලේ වැනි ආයුධයක් දමාගැසුවා. එළදෙනින්නේ වසුපැති හැටි කිරිකෝමින්. ඒ එළදෙනට ධ්‍යානයක් මාර්ගඵලයක් නැහැනේ. උපජාන සමාධියක් වන්නේනේ. නමුත් ඒ පැතියා කරේකේ මෛත්‍රිය නිසා අර ආයුධය දෙකට නැණි දෙම වැටුණා කියන්නේ. තුවාලුනේනේ. අන්න ඒ වාගේ තිරිසන් සතාට පවා මෙච්චිත ඇති වෙලාවේ අවියවද ශරීරගතවන්නේ නැහැ. මෙන්න මේ සහස්කම අනේ කාණේ තමයි සමාධිය. දැන් අපි කොච්චරවත් මහසි ගන්නවා හිත සමාධි කරගන්නනේ. සමන් සමාර විට සමාධි වෙන අවස්ථා තියෙනවා. නමුත් බොහෝම දුෂ්කරයි බොහෝ දෙනාට. නමුත් මෛත්‍රියේ වැඩුවා නම් වැඩි වෙලාවක් මෛත්‍රියේ වර්ණයේ කෙනා හිත වාම සමාධිගත වෙන. මොකද කාරණේ? මේ මෛත්‍රිය වඩන්න අපේ හිත තුළ ඒ මෛත්‍රියේ බලයෙන් සෝමන කුසල ඡායසික ධර්මයන් ඉතිරී පැතිරී පහළ වෙනවනේ. ඒ මෛත්‍රියේ බලය නිසා මෛත්‍රියේ නියුන් ධර්මයක් නිසා නිවීමක් නිසා වස්තු රූපය නිරෝගී වෙනවා. උරුද වස්තු රූපේ නිරෝගී වෙනවා. මේ ධාතුව නිරෝගී වෙනවා. ඒ මේ ධාතුව ශරීරයේ පැතිරී යාම නිසා සෑම රූප කලාපයක්ම නිරෝගී වෙනවා. ඒ වගේම නිවෙනවා. එපමණක් නෙමෙයි. ඒ මෛත්‍රියේ බලය නිසා ශරීරය ඇතුළතත් පිටතටත් පහපාට වර්ණයක්ද හිර නැද්ද පිට වෙනවා. එතකොට මේ කුජිලයාගේ හෝම කෝපයක් ගන්නේ පවා නිවීමක් තියෙන්නේ. ඒ නිවිච්චි
කයක් නිමිති හිතක් ඇති නිසා භාවනාට වාඩි වෙනකොටම හිත සමාධිය වෙනවා. අත්හදා බලන්න පුළුවන්. පසුගිය කාලේ අපි මීරිගම ගුරු විද්‍යාලයේ භාවනා පුහුණු කරන අවස්ථාවක එක මහත්මිය කියා හිටියා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේගේ මේ මෛත්‍රී භාවනාව අපි වැඩියෙන් කරලා භාවනා පටන් ගත්තොත් ආනපාන බොහෝම ඉක්මනින් සමාධිගත වෙනවා කියලා. මේ එක එකනාට පිටේ නැහැ. ඇතැම් කෙනෙකුට බුදු ගුණ වැඩියෙන් කළොත් හිත සමාධිය වෙනවා. කියලා නමුත් ඇතැම් අයට මෛත්‍රී වැඩියෙන් කරාම හිත සමාධිය වෙන්නේ මෛත්‍රී බලයෙන් කය නිමෙනවා. හිත නිමෙන නිසා කය නිමෙනවා. ඒක හිත බොහෝම ඉක්මනින් සංපත් වෙනවා සමාධිමත් වෙනවා. අනිත් කාණේ තමයි ලක්ෂණ වීම ශරීරය ලක්ෂණ වෙන්නේ මොනතරම් දේවල් මනුෂ්‍යෝ ප්‍රයෝජන ගන්නවද පරිභව කරනවද නමුත් මෛත්‍රී වඩන්න වඩන්න සංතානේ ශරීරේ ප්‍රසන්න වෙනවා දැන් අර කිව්වනේ ලේ ධාතුව පිරිසුදු වීමෙන් රූප කලාප නිරෝගී වෙනවා මොහොනේ වර්ණේ පමණක් නෙමෙයි මුළු සර්වාංගෙම වර්ණවන්ත වෙනවා දුර්වර්ණ කන් දුර් වෙන අර මුලින් සඳහන් කළ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයා කිව්වනේ කලින් ඒ දරුවා ඉතවලා කලේ දැන් ලස්සනයි ඒක පාට ඇදින. ඒ වගේ සිදුවීම් දකින් තියෙනවා. ඒ විදිහට අපි මරණාසන්න මොහොතේ බොහොම සැනසෙල්ලේ ගත කරන්නේ මේ මෛත්‍රිය අතිශයින්ම උපකාර වෙනවා. ඉතින් දැන් අපි සලකා බලමු අපි දෙන කතා මේ කටපාඩම් නොකලත් අපි කොහොමද මේ මෛත්‍රියේ ප්‍රයෝජන ගන්න කියලා. මෛත්‍රියේ ප්‍රයෝජන ගන්න අපට බොහොම ලේසියෙන් පුළුවන්. ඒක අනුපිළිවෙල තේරුම් ගන්නට ඕනේ. දැන් අපි උදේ පාන්දර නැගිටිනවනේ නැගිනකොට අපිට හිතන්න පුළුවන් මේ අපි නිදාගෙන ඉතිය ඇඳ ඇතිරිලි කොට්ටෙමෙත් මේවා හදාපු ඇත්තෝ සුවපත් වෙත්වා කියලා අපි හිතනවා කෙටියෙන් නැත්තම් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මොකද ඒ ඇත්තෝ අපට ඇඳ හදලා දීලා තිබුණ නිසා අපි නිදාගත්තේ ඒ වගේම දක්මලින් තැට ගියාම දක් දෙහෙත් දක් බුරුතු ඒ වගේම අර වතුර පාවිච්චි අවශ්‍ය දේශම් දෙනෙන දේවල් සබන් අරි දේවල් ඒ වගේ හිතනවා මේ දේ නිෂ්පාදනය කරපු ඇත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කිසිම ආසයක් නැහෙනි. තමන්ගේ දිවසේදීන් අහස දෙවියෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දෙවියන්ට මෙත් කරනවානේ. දැන් දරුවෝ කුසින් ගෙදර දෙමව්පිය ඉන්නවනේ මේ මව්පියන් දෙන්නට අර වගේම මෛත්‍රී කරන උදේ පාන්දර ආහාර පාන හදා ගන්න වෙලාවේ ඒ ආහාර පාන හැදීමේදී ඒකනත් මෛත්‍රී කරනවා දැන් අපි ඒ කෝපයක් හදා ගන්නවා නම් මේ තේකොළ සම්පාදනය කළ ඇත්තෝ මේවා මිලට දුන්නේ ඇත්තෝ මේවා ප්‍රාණය කළ ඇත්තෝ දුක් වෙත්වා රෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ කෝපය මේ හැන්ද මේ සීනි මේ වගේ දේවල් නිෂ්පාදනය කළ ඇත්තෝ බෙදා හරි ඇත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා එවගේම හදනේ කියලා හිතනවා මේ තේ පානය කරන්නේ ඇත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ කෝප නිසා අපට පුළුවන් මෛත්‍රියේ පුරුදු කරන්න. අපි ආහාර පාන ගන්න වෙලාවේ කෑම බඩුන දැන් පිඟාන අදාපු ඇත්තෝ එවගේම ඇඳගේ ආරුක්වාදී නිස්වාදනය කරන ඇත්තෝ මුදුන දුන්න අය අරමුණු කරගෙන අපට මෛත්‍රිය වඩන්න පුළුවන්. එවගේම දීහාල් ආදී නිස්පාදනය කළ අය එළවලු පළතුරු ආදී වගා කරපු අය මේවා මේ වෙනදසහට යවු අය වා මිලක දුන්න අය දෙන ආවාය කොම එකක් එකක් ගන්න අපට කෙටි කෙටියෙන් මෛත්‍රී සිත වඩන්න පුළුවන්. දැන් අපි අඳුන් අඳිනවා මේ අඳින ඇඳුම සකස් කළ ඇත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත් ඇඳුම නිසා අපට පුළුවන් වෙන තියෙනවා මෛත්‍රිය වඩන්න. කිසිම ආශයක් නැහැ. ඒ වගේම අපි ගමනක් යනවා. ගමන යන්නේ ඉස්සරහා පියන් යන් දේවල් පළ දෙනවා. පාවහන් දානවා. ඔයගේ වෙන වෙන දේවල් අපි පළ දෙන ඒවා නිෂ්පාදනය කළ ඇත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අපට මෙසේ ප්‍රවන්දකුවක් ගන්න පුළුවන්. අපි යනවා යම්කිසි වාහනයකින් මේ වාහනය නිෂ්පාදනය කළ ඇත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඔයගේ මේ වාහනයේ මාර්ගයේ සකස් කළ ඇත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ මාර්ගයේ අහස දෙවියෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ මාර්ගයේ ඉදිරියෙන් එන වාහනකරුවෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා හස්යෙන් එන වාහනකරුවෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දෙපැත්තෙන් යන්නේ නැත්තු දේවල් දරුවන් කඩසාප්පු ආදී ඇති අය එවාගේ මේ ගොවි පොළවල් වලින් නැත්තු එවාගේ මේ තවත් විහාරස්ථාන
දේවාල පල්ලි කෝවිල් ආදී වාස කරන ඇත්තෝ දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඔය වාගේ ගමනක් යනකොට අපට පුළුවන් අපි යනවා වෙළඳ සැලකට වෙළඳ යනකොටම වෙළඳ සැල ඉද්දෙන් ආස දෙවියෝ දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් කිසි මහන්සියක් නැහැ ඒ වගේම ඒ වෙළඳ ව්‍යාපාරිකයන් හිතලා අපිට මේ බඩු සපේ නැත්නම් නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දාස් මුදලක් අතට ගන්නකොට මේ මුදල නිෂ්පාදනය කළ අය නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා එකක් ගන්න අපට කොච්චර මෛත්‍රී ශීල පවත් ගන්න පුළුවන්ද අපි යන්නේ රාජකාරී කරන තැනට යනවා එතෙන් යනකොට එතන විද්‍යාහස දෙවියන් දරවා ගෙමෙත් සිට යවනවා ඒ සේවය කරනෙහි නිලධාරීන්ද සේවක සේවිකාදීන්ද මෙත් කරනවා එවාගෙම අපි අධ්‍යාපනයේ සඳහා පාසලකට යනවා. පාසලෙන්දී අහස දෙවියන් අපි මෙත් කරනවා. පාසලේ ගුරු මණ්ඩලයට මෙත් කරනවා. සිසු පිරිසට මෙත් කරනවා. ඒ වාගේ හැම අවස්ථාවක හැම කාර්යයක් පාසම අපිට මෙත් සිට පුරුදු කරගන්න පුළුවන්. ඒකම අපි නිදාගන්න ඉස්සර වෙලා අර වාගේ එන ධම්මයේ දාස පුරාම මගේ දිනකින් දැක්කත් නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා මගේ දේශවලින් ඇසු වූ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා අද දවසේ මේ අපාද දෙපාද චතුස්පාද බහුපාද ආදී සතුන් සිහිපත් කරලා නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දැන් මේ නිවස ගොඩනගාපෝ අත්ව නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා මේ වගේ මේ හදා ගන්න ඇඳ සකස් කර ඇත්ව නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් දැන් දවසේ ආරම්භයයි අවසානයයි දෙකේදීම තමන්ගේ යන කටයුත්තකදීම මෛත්‍රිය සහගත වුණා. දැන් කෙනෙක් සම්මුඛ වෙන්න යනවා. සම්මුඛ වෙන්න යන්නේ ඉතිනාවෙත මෙත් වඩනවා. මේ අසවලා මුණ ගැහෙන්න මම යනවා. එයත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. කෙනෙකුට දුරකතන පණිවිඩයක් දෙනවා. කණිවිඩ දෙන්නේ ඉස්සර මේ පණිවිඩය ලැබෙන එකන නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. වාගෙන කෙනෙකුගේ පණිවිඩයකට අහුම්කම් දෙනවා. ඒකටත් මේ පණිවිඩය එවන එකන නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. යම් කෙනෙකුට ලිපියක් සම්පාදනය කරනවා ලිපිය ලබන්නාට මේ ඇතැනි දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හිතෙනවා යම් කෙනෙක් ලිපියක් පණිවිඩයක් අපේ පිළිගන්නවා එතකොට ඒකටත් අපි මෛත්‍රී කරනවා ඒ වගේ හැම කටයුත්තකදීම ඔබම කෙටි කෙටියෙන් ඔබට මෛත්‍රීසිත පවත්වන්න පුළුවන් එතකොට මොකද ලැබෙන ලාභය හැම කටයුත්තක්ම සාර්ථක වෙනවා හැම කටයුත්තක්ම හිතනවාට වඩා සාර්ථක වෙනවා හැම දෙනාගේ අනුග්‍රහය ලැබෙනවා යන කටයුතු ඉෂ්ට සිද්ධ වෙනවා. ඒ වගේම එකමනක් නෙමෙයි අපේ ශරීරයත් නිරෝගී වෙනවා. ශරීරේ වර්ණවන්ත වෙනවා. අර මුලින් කියපු ආනිසංස ඔක්කොම අපට ගලාගෙන එන්න පටන් ගන්නවා. එකමනක් නෙමෙයි. තමන්ගේ සිත දියුණු වෙනවා. තමන්ගේ තේ ශ්‍රද්ධාව දියුණු වෙනවා. ධර්මයේ කෙරෙහි විශ්වාසයේ ශ්‍රද්ධාව දියුණු වෙනවා. සීලයක් දියුණු වෙනවා. ඒ වගේම ෘතේ කියන ධර්මඥානයක් දියුණු වෙනවා. ඒ වගේම ත්‍යාග ගුණයක් දියුණු වෙනවා. ප්‍රඥාවක් දිනු වෙනවා ආයසයක් වැඩෙනවා වර්ණයක් වැඩෙනවා සැපේත් වැඩෙනවා බලේත් වැඩෙනවා ප්‍රඥාවක් වැඩෙනවා මේ ආනිසංස ගොඩාක් අපට එදිනෙදා දැක ගන්න පුළුවන් දෙයක් උනත් ඉක්මනින් සුව කරගන්න පුළුවන් වෙනවා මෛත්‍රියේ බලේ අන්න ඒ වාගේ තවත් සමාත පිළිදෙක් ගැන හිතනකොට මේ ලෙඩා හිතින් අරමුණු කරගෙන මේ අතනීප පින්නතා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා බොහෝ වෙලාවක් කොට මේ සිත වඩනවා ඇත්තෙන්ම ਉਹ සුවපත් වෙන්නේ ඒක හේතුවක් වෙනවා යම් කෙනෙකුට බණ පදයක් දේශනා කරනවා දේශකයන් වහන්සේ නමක් දේශනා කරන්න ඉස්සෙනේ ඇත්තෙන් මෙත් කරනවා මේක බුදුරජාණන් වහන්සේ පුරුදු කරපු චාරිත්‍රයක් බුදුරජාණන් වහන්සේ එක්කෙනෙකුට හරි කෝටි ගානක් හරි ධර්ම දේශනා කරන්න පටන් ගන්න ඉස්සෙම ඇතන මෛත්‍රී කරලා ඒ පටන් ගන්න දැන් අඟුලිමාල ආලෝක යනි දමනේ කටයුත්තන්ද දමණය කරන්න වැඩියෙන් ඉස්සරම යැත්තන් මෛත්‍රිය ගිහිදුවලා තමයි ඒ දේශනාවට නැත්තම් සම්මුඛ වෙන්න වැඩින්නේ. ඒක බුදුරජාණන් වහන්සේ පුරුදු කරපු දේවල් එක අපට අද ආදර්ශයක් වෙනවා අපි කරණ කියන හැම කටයුත්තකදීම ඒ පුජ්‍යලයන් කටි මෛත්‍රිය කරන්න ඕනේ. දැන් සමහර වෙලක පසුගිය කාලයක එක දරුවෙක් තමන්ගේ මව්කමිය බොහොම වයෝවෘද්ධයි රටයිල කැමෙන්ලි කළා අනේ ස්වාමීනි අපේ අම්මා හරියට කිපෙනවා. විසියෙම සේවිකාවකට ගෙදරින් ඉන්න දෙන්න ගහලා එළවනවා. බණින. අනේ ස්වාමීනි මට මේක හරි පීඩා මට රැකී ආරක්ෂා කරගන්නත් නෑ හරියට. අම්මා නිසා පුදුම අපහසුයකට මං පත් වෙලා ඉන්නවා. ඊපස්සේ අපි කරුණාවෙන් කිව්වා මේ බුදුගුණ බල පිටුවලා ඒ මෑණියන් ඉස්සරහින් නැටි හිතාගෙන එතුමියට මෛත්‍රී කරන්න. මෛත්‍රී කරලා ඉතින් කතා කරන්න. ඒක මෛත්‍රී චිත්ත තරංග කියලා අපි කියනවා.
සිතින් සිතට මෛත්‍රී කිරීම. අනේ පහව වෙනකොට ටික දවසකින් මට ඇවිල්ලා කියනවා පණිවිඩයක්, ස්වාමීන් වහන්සේ දැන් අම්ම හරියම සාන්තයි, කිසිේ කෙනෙකුට බනින්නේ නැහැ, කිසිේ කරදරයක් නැහැ, හරියම සාන්තයි. බලන්න මෛත්‍රී බලයෙන් අච්චර අපහසුතාවින්ද නිනිමත හේතුව මෞතුමියේ සාන්ත වුණා, සංසිඳ වුණා, නිස්සද්ද වුණා. මේ වාගේ අත්දැකීම් ගොඩාක් අපට ලංකාවේ දකින්න ලැබිලා තියෙනවා. ඕනෑම කෙනෙක් මෛත්‍රී බලයෙන් සුවඳ වෙන්න පුළුවන්. පසුගිය කාලයක අපේ ගෞරව වේදිකේ ප්‍රධාන දායකතුමා සුමන කරුණාරත්න මහත්මයා මේ ඉන්නේ සමහරු අඳුරන ඇත්තටි. එම මහත්මයා බොහෝ ඉස්සර, ඒ කියන්නේ 970 ගණන්වල ලංකාවේ පොල් මණ්ඩලයේ වැඩබලන සභාපති වෙヒතිය. ප්‍රධාන සභාපති අබෞද්දේ. බොහොම ධනවත් දෙවිලිකාරුවේ. ඉතින් මේ ප්‍රධාන සභාපති මේ වැඩබලන සභාපති නීතිම දෙනකොට කවදාකවත් හේත නැත්නම් මූණ බලන්නේ, කතා කරන්නේ, බලනවනම් කොටිය වාගල බලන්නේ. ඉතින් මේ සුමන කරුණාත්ම මහත්තයාට ඕන වුණා මේ මිනිස්සයා හිතවත් කරගන්න. එන දෙයකට නෙමෙයි. හේත නැත්නම් වැළිල්ලේ දක්ෂයා. තමන් වැළඳ ව්‍යාපාරවල දක්ෂයා. මෙදෙන සමජි වුණොත් රටට විශාල ආර්ථිකයක් ලබා දෙන්න පුළුවන් නේද කියන බලවත් ඕනකම ඇතුළේ අපට කිව්ව ස්වාමීන් වහන්සේ මේ පුද්ගලයාගේ හිත සංසිඳවන්නේ මෛත්‍රී සාධ කරන්න මට උපදේශයක් දෙන්න. ඉතින් අපිට උපදේශ දුන්නා ඒ වගේ මෛත්‍රී කරන්න දිනපතා උදේ හවස බුදු ගුණ බලපෑම මෛත්‍රී කරන්න කිව්වා. ඉතින් සුමානිතින් පස්සේ නීතිම තිබුණා එදා කවදාකවත් නැතුව මුහුණ බලා සිනා වුණාලු. තාසීතුව හරි මෛත්‍රිය වැඩිමේ ප්‍රයෝජන තියෙනවා කියලා ඊළඟ සති දෙකකින් ඊළඟ නීතිම තියෙන්නේ සති දෙකම උදේ හවස බාන වැඩුවා මෛත්‍රී කරලා පුද්ගල ඉස්සරහින් යටි තාන. ඊළඟ සතියේ ඒ දෙසතිය අවසන් වෙලා සම්මුඛ වෙනකොට මොකද? ප්‍රධාන සභාපති වේලාහණින් ඇවිල්ලා ගේට්ටුව ළඟටම ඇවිල්ලා අතපත දීලා පිටරට තේල බොහොම සුවඳව කතා කරන එදා පටන් තමගේ රාජකාරී කාලේ අවසන් වෙනතුරු තමගේ සමාදානව ඒ කටයුතු කළා කියලා අපට අවංකවම තමගේ වචනින් ප්‍රකාශ කළා. මේ මෛත්‍රී බලයෙන් ඕනම කෙනෙක් සුවඳ වෙන හැටි. ඒ මාත්මයාම තවත් ඒ වගේම හපං ක්‍රමයක් කළා. ඒ කියන්නේ කෙනෙක් ඉන්නවා ඒ තැනත්ගෙන් ආගමික ප්‍රයෝජනයක් ගන්න තිබුණා. ඉතින් ඒ තැනත්ට ඔයගේ මෛත්‍රී කළා. ඉතින් එක දවසක මෛත්‍රී කරා පහෝදා උදේ හරියටම සම්මුඛුණා ඉස්සරහට. ලදා හන්දෑවෙත් මෛත්‍රී කළා. පසුව රාත්‍රී දෙකට වාගේ අවදුනාලු. ඒ මාත්‍යවදේ භාවනා කරනවා. ඉතින් කල්පනා කළා එහෙනම් දෙකට අවදුන නිසා මම භාවනා කරලා මෙත් වැඩන්නම් කියලා තමන්ගේ දෛනික චාරිත්‍රය අනුව භාවනා වඩලා මෛත්‍රී කරන්න පටන් ගත්තා. උදේ 6 වෙනකොට අර පුජ්‍යලයා ගෙදර ඇවිල්ලා කියනවා අංකල් මට ඊයේ දෙකට හැරුණා මට නිින්ද යන්නේ දාඩිය දානවා. මගේ හිත කියනවා මේ දෙන්නේ ඉතින් රැයින්ද බැරි නිසා මම මේ උදේ ආවා. මමෙන් අහවල් දෙයක් කරන්න තියෙනානේ මම ඒක ඉෂ්ට කර දෙනවා කියලා බොහෝම ඉල්ලන්නත් ඉස්සර කියන්නත් ඉස්සර තමන්ගේම අවශ්‍යතාව ප්‍රකාශ කළා. මේ කුමක්ද? මේක තමයි මෛත්‍රී බලය. මේ වාගේ පුදුම දේවල් අපට අත්දකින්න පුළුවන් පුද්ගලයන් ආශ්‍රය කරනකොට. ඒක නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ ආදර්ශයට ගනිමින් අපේ මේ ආගමික වත්පිළිවෙත් අතරතේ මෛත්‍රිය වැඩියෙන් අපි පුරුදු කරන්නට ඕනේ. මෛත්‍රිය වැඩියෙන් පුරුදු කරනකොට අපේ සෑම කාය සංවරයේ, වාචී සංවරයේ, මනෝ සංවරයේද මනින් පිහිටෙනවා. දෙමව්පියන්ගේ, සහෝදර සහෝදරියන්ගේ, දූ දරුවන්ගේ, අසල්වැසියන්ගේ හැම දෙනාගේම සුහදතාවය ඇති වෙනවා. පසමිතුරම් පවා සුහද වෙනවා. ජාත්‍යන්තර නැත්නම් ගහෙන් භවයේද වෛරාපයත් පවා වෛර නැතිලා සංසිඳෙනවා. ඒ නිසා අපේ බෞද්ධ ජීවිතයේ ඉතාමත්ම සාර්ථකව කියන්නේ සැනසිල්ලේ. සැනසිල්ලේ ආගමික කටයුතු කර ගැනීමට මේ මෛත්‍රී බලය අපි පිහිට කරගන්නට ඕනේ. දැන් අපි උදේ දවල් කිව්වා මේ පූජන ස්ථානයේ තැනකොට අතරමඟදීම මේ ස්ථානයේදී අහස දෙවියන්ව මෛත්‍රී කරනවා. ස්වාමීන් වහන්සේලට මෛත්‍රී කරනවා. ඊට කලින් ඇවිත් ඉන්නවා නම් යමෙක් එයාටත් මෛත්‍රී කරනවා. ඒ වගේම මේ පොළව ආශ්‍රිත ලොකු කොඩා සිළු සතුන් මෙත් කරනවා. එතකොට අපි මේ සේනාසනයේට ආශ්‍රමයට ඇතුල් වෙන්නේ මෛත්‍රී. පූජන ස්ථානයේ ඇතුළු වුණාන් පස්සේ බුදු ගුණ ගන්නවා. එතකොට අපේ සිත නිරතුරුවම බුදු ගුණ වලින් පිරෙනවා. ඉතින් අප ආපු කාරණේ බොහොම සාර්ථක වෙනවා. අන්න ඒ වාගේ හැම කටයුත්තකදීම මෛත්‍රියෙන් අපි ප්‍රයෝජන ගනිමු. දැන් කාල වේලා ගොඩාක් පිටුත් වුණා. අද විනාඩි 30කට කලින් මේ බුද්ධ පූජාව ආරම්භ කරන්න යෙදුනේ. අද සිල්
කිරිසට සෑහෙන අපහසුතාවක් ඇති වුණා මේ ස්වභාවික රස්නේ. ඒ නිසා ටික වේලා හනේ සිය නිවෙස් වලට යවන්න ඕන නිසා අපි යෝජනා කළා අපි වේලාසනේ බුද්ධ පූජා පවත්වමු. බුද්ධ පූජා නිමවෙනකොට බණ අහන්නේ නැති නුතුන් තමයි එනවා. දැන් ඒ වාගේ සිද්ධ වුණා. දැන් ඉතින් බොහොම සැනසීමක් තෙන්න ඕනේ. තවත් එකමක බණ කතාවක් කියලා අවසන් කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ ලම්බදිවයිකර රාජධානීක රජ කෙනෙක් කියලා හිටියා. නම ඒක රාජ. ඒක රාජ. මේ රජුරන් ඇමති වෙතිය 1000ක්. බුදුම ධාර්මිකයි. නැස්සේකට මන්දිරයකටවත් මේ රජුරන්ගෙන් හිංසාවක් නැහැ. පුදුම විදිහට මෛත්‍රිය වඩන. මෛත්‍රිය වැඩීම නිසා ඒ රටට පුදුමාකාර ශාස්ත්‍රීයකතාවක් ඇති වුණා. හොඳට කලට වැහි වහිනවා. ගෝවිතන් කල්සාර වුණා. මිස් බොහොම නිරෝගී බොහොම සමග සම්පන්නයි කිසිම තැනක කලකෝලහල නැහැ ඒ රටේ. ඒ දිහේ පින්නුවත වෙන අසල් වාසී වෙන රාජ්‍යයක රජ කෙනෙක් යුද්ධකා අයි මේක ලේසියෙන් අල්ලන්න පුළුවන් නැස්සන් නැති මේ වදයක් වාගේ. හැබැයින රාජ්‍ය සීමා තැලි කිව්වා රාජ්‍ය දෙන්න නැත්නම් යුද්ධ කරනවා. ඉතින් අමිතුරු කිව්වා දෙවියන්වා අපට අවසර දෙන්න අපි යුද්ධ කරලා ඒගොල්ලෝ එළවලු දාන්න. ඊපස්සේ මේ ඒක රාජ්‍ය බෝධිසත්වයන් වහන්සේ කිව්වා දරුවෙනි කටක් නිසාවත් අපි සටන් කරන්න අවශ්‍ය නැහැ. කැමති කෙනෙක් ගත්තාවේ. අපි මේ වාරගෙන පරිලෝ යන්නේ නැහැනේ. අපි යන්නේ යහපත් කුසල ධර්ම අරගෙනනේ. නිසා ඉවසන්ද. ඉක්මන් එන්න එපා කියලා එයත් සඳ ආවාද කරලා ධර්ම සාකච්ඡා කර කර හිටියා. එතකොට මේ සතුරු රජුරෝ සපිරි වැරෙන්න කටට ඇතුල් වෙලා ආක්‍රමණය කරලා ඇමතිවරු රජුරෝ ඔක්කොම අල්ලගත්තා. ජීවග්‍රහයන් අල්ලගෙන ඇමතිවරුන්ගේ දුන්න දඬුවම ගැන සඳහන් වෙලා නැහැ. රජිරුවන් මොකද කරේ? රජිරුවන් දෙපයින් එල්ලුවා. දෙපයින් එල්ලුවා ඉසේ යටි කුරු වෙලා. අනේ මේ රජිරුව ළඟට එන කොටත් මෛත්‍රී කළා. අල්ලන කොටත් මෛත්‍රී කළා. බඳින කොටත් මෛත්‍රී කළා. බාල්කේ එල්ලන කොටත් මේ මාලිගාවෙම බාල්කේ එල්ලුවේ. ඉතින් එල්ලන කොටත් මෛත්‍රී කළා. පස්සේ තියෙන සතුරු රජිරුව මේ අපේ රජිරුවන්ගේ මාලිගාවට ගොඩ වෙලා ඉතින් රාජ්‍ය අයිති කරගත්තානේ. ඔය අතර මුරකරුව කීප දිනෙක මේ බෝධිසත්ව ඒකරාජේ බෝසතුන් වහන්සේ අසල රැඳී සිටියා මුර කරගෙන. බෝසතුන් වහන්සේ මොකද කළේ? මෙච්චර අපරාධයක් වෙන වෙලාවෙත් හිතාමනාප කරගත්තේ නැහැ. හිතේ කටිගයක් ඇති කරගත්තේ නැහැ. ඒ වගේම තමන්ගේ තන මදිකමක් හදාගත්තේ නැහැ. උන්වහන්සේට මේක විපාක වාරයක්. මමත් කවදාහරි කවදාහරි එල්ලලා ඇති මේ වාගේ. මම කරන්න ඕන දැන් එල්ලීගෙන මෛත්‍රී. උන්වහන්සේ පුරුදු කලේ මෛත්‍රී. මෛත්‍රිය වැඩුවා මෛත්‍රිය වර්ධන වර්ධන කොට දැන් ඉතින් ඉසක යට කුරු වෙලා කකුන් එල්ලෙනකොට කොච්චර අපහසුතාවය තියෙන්නේ නැද්ද? කවදාවත් එන්නේ දුකක් ඉඳලා නැහැ. නමුත් හිතේ ශක්තිය තියෙනවා. ඒ වේදනාව ඔක්කොම දරාගෙන මෛත්‍රිය වර්ධන කොට පුදුමයි කියන්නේ මෛත්‍රිය ධ්‍යාන පහල වුණා. ධ්‍යාන පාලනකොට මෛත්‍රියෙන් අරිනවා කසන ධ්‍යාන වලට. ඒනම් ධ්‍යාන ලැබුණා. දැන් ඉතින් මොකද අවිඥාන ලැබුණා. දවාලය වැනි ප්‍රඥා කපේ දසුන මාත්මයා මේ අභිඥා ගැන අභිඥා පහළ වුණා විශිෂ්ට නුවණ පහළ වුණා මේ සසර පුදු කරපු දේවල් ඒ ජීවිතයේ ඉස්හාමෝදී කළා දැන් රජ කෙනෙක් ඉඳගෙන මෙච්චර සීලවන්තව මෛත්‍රී වන්වා කෙනෙක් වල්පාල අහන්න නැහැ නමුත් අපේ බෝසතුන් වහන්සේ දීර්ඝ සංසාරේ පුරුදු කරපු නිසා ඒ වගේ සීලවන්ත ගුණවන්ත මෛත්‍රියෙන් පිරුණ කෙනෙක් හැටියට රාජ්‍ය කෙළේ අන්තිමේදී රජුරුවන්ගේ බඳුන් ලැබුණා දැනුන් ලැබලා අහසේ බද්ද පරියන්කින් වාඩි වුණා. මුරකරුව මේක දැකලා දෝගන ගෙන් සතුරු රජුණන් කිව්ව මෙන්න මෙන්න පුදුමයක් බලන් දෙන්න කියලා. අනේ සතුරු රජුරෝ කොච්චර හද උණුනාද කියලා නම් ඇවිල්ලා දිගාවලා වැඳලා කිව්වා. "මේ මට සමා වෙන්න. තමුන්නාසේ ගුණේ නොදැන මං කළ අපරාධෙ සමා වෙන්න. බහින්ද මේ සිංහාසනයේ වඩින්ද. තමුන්නාසලා වැනි උතුම්බන්ද වර්ධකිනේම කොච්චර අපාපයක්ද අපි විසින් කරගෙන තියෙන කියලා සමුල්ලුවා." පස්සේ බෝසතුන් වහන්සේ කිව්වා ඉක්මන් වෙන්න එපා මම සමුදෙනවා මම බොහොම ධාර්මිකව රාජ්‍ය කළා මේ රට බොහොම සස්නේකෝනේ ධාර්මිකව සීලවන්ත ගුණවන්ත මෛත්‍රී සාගතව රාජ්‍ය කළ නිසා තමුන්නාසේ මේ රාජ්‍ය හොඳින් කරන්ද මං වගේම සීලවන්ත වෙන්න ගුණවන්ත වෙන්න මෛත්‍රී වඩන්න මට දැන් සිංහාසනයට වඩා උතුම් ආසනයක් ලැබිලා තියෙනවා දැන් බ්‍රහ්ම ආසනයක් මං ලබාගෙන ඉන්නේ බ්‍රහ්මෙක් වාගේ නිසා තමුන්නාසලාට සැප වේවා මෙන්න මම පිටත් වෙනවා කියලා ආසින් වැඩියි මොවතට මේ පුදුම සිද්ධිය මේකට කියනවා මෛත්‍රියේ පරමත්ත පාරමිතාව ඒ කියන්නේ ජීවිතාන්තර අවස්ථාවකදී පවා මෛත්‍රියෙන් ජයගත් හැකියි
මේ වාගේ අනන්ත ජාතිවල අපේ මහා බෝසතාණන් වහන්සේ මෛත්‍රී පාරමිතා වශයෙන් පුරාගෙන ආවා. අන්තිමේදී තුන් ලෝකයේ අසහාය මෛත්‍රී ලාභී කෙනෙක් ලෝතර බුද්ධත්වයට පත්වේවදාලා. තමන් වාසේ මෛත්‍රී කරුණාවෙන් ලොවට සදාම් අමාවැසි වස්සවල සූවිසි අසංකේය නව කෝටි 60 ලක්ෂය දින අමා මහ නිවනට පමුණවවදාලා. මෛත්‍රියෙන් පෙරුණ අද සංතානිය යුතුව අනාගතයේ අපවැන්නන් උදෙසා ස්වාසුදාස ධර්මස්කන්ධයේ දේශනා කොට තබා ආයු කෙලවර දසදහසක් ලෝක ධාතු ඒකා ලෝක කළ මීපාණක් නිවෙන්නසේ පිරිණි වුණා. කාතන් වහන්සේලා කාය ගැවැමෙන් ආයු කෙලවර පිරිණි වුණා. සසු ආර්යයන් වහන්සේලා සුගති ගාමී වුණා. සසු ජනතාව කර්මා රූප සල්ව ගිය. විහාරස්ථාන දේවගත සවිති රාජධානී 16 ද උයන් කොකුණු මාලිගාදී සියල්ලද නැක්කවශේෂ වුණා. මේ වාගේ හිත ඇති හිත නැති සෑම දෙයක්ම ඇතුව නැතුව යන අනිත්‍යයි. ඇතිවෙන්නේ නැතිවෙන දෙකෙන් නිතර පෙළෙනවා දුකයි. කැමතිසේ නොකවති යන අනාත්මයි. අනිත්‍ය දුක් අනත් දවීම අසුභයි. අනිත්‍ය දුක් අනත් අසුභ වූ සියල්ල දුක්ඛාරි සත්‍යයි. දුකට හේතුන තෘෂ්ණාව සමුදය සත්‍යයි. ඒ දෙක නැති සාන්ත නිවන නිරෝධ සත්‍යයි. නිවනට යන ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග සත්‍යයි. අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා දිගු කලක් පිරු මේ පාරමිතානුභාවයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවනට සපත් වුණා. සතර කරණේ කළ කෙලෙස් ගිනි නිවාසාන්ත නිවනේ සැනසේ වදාළ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කයින් වචනින් සෑම කල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරයේ වේවා. අපටත් අප පුරණමේ දාන සීල භාවනාදී කුසලානුභාවයෙන් පාරමී සපිරේවා. ප්‍රාර්ථනීය බෝධියෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා පිළිතුරු ගන්න. විශේෂයෙන් අද මේ දවසේ වැඩගත් වුණා දැන් දින 7ක් කෙලියට පින්තුන් සීල භාවනාලය දුන ඊයේ දාසේ සුළු විවේකයක් අරගෙන නම් අද මේ නැවතත් සතියන්ත සීල භාවනාවට සහභාගී වුණා. අද මේ දවස මේ රටට බොහෝම දුෂ්කර දවසක් බව අහඳ ලැබුණා. අවුරුදු 20කින් මෙහා මේ වගේ දවසක් නැහැ කියලා. ඒතරම්ම රස්නේ අරික දිනයක් වුණා. ඉතින් අපි මේ අද දවසේ සීලේක භාවනාවක පිළිවෙතක යෙදීමෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ වගේ රස්නේ ඇති ලෝකයෙන් ඈතර වෙලා සදාකාලික නිවීම වූ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා. ඉතින් අද දවසේ බොහෝම දුෂ්කරතාවන් කොහොම දරාගෙන ධර්මයේ වෙනුවෙන් රත්නත්‍රයේ වෙනුවෙන් මේ උතුම් කාලය සාර්ථක කරගැනීමේ වේතනම වේසහිතේ දරාගන්නටෝ වේත නිමාගෙන ඉතින් තනසිල්ලේ මේ සිදු කරගත් බුද්ධ පූජා, බෝධි පූජා, සීල භාවනා, ධර්ම ශ්‍රවණ ආදී ජනිත වූ කුසල සම්භාරයේ තුන් ලෝකයේද පිහිට වෙන්න ලෝකාලේ සූවිසා සංගමනන් ජනතාව නිවන් පුර පමුණවා වදාළ අසම සම ගුණ ඇති ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තේපාද පත්ම මූලයේ සම්බුද්ධ පූජාවක් වේවා. නවලෝතුරා ධර්ම දාපේදීයේ ධර්ම පූජාවක් වේවා. ආරි මහා සංඝ රත්නයේ සංඝගත පූජාවක් වේවා. මෞපියන් ඉදිරියේ ගුරුතුමන් ඉදිරියේ ගුරු පූජාවක් වේවා. අපවැනි අසංඛ්‍ය ගණන් ජනතාවට හිතසුව පිණිස ගෞතම සම්බුද්ධ ශාසනයේ අවුරුදු 5000කට වැඩි කලක් දිදුලමින් දැබලමින් අපරාජිතව නිර්මලව පවතිවා. ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා පෙරමුණේ සභාවන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ බුදු සසුන ආරක්ෂා කරමින් ලොවට සැනසුම දීම සඳහා අප රැස් කරගන්න මේ කුසලයේ ආශිර්වාද පූජාවක් වේවා. අප සෑම දිනා වෙනුවෙන් තම තමා වෙනුවෙන් අභාව ප්‍රාප්ත නෞකිය ගුරුවරු බන්ධු මිත්‍රාදීන්ටද මේ කුණි ලාභයක් වීමේ සුගති සම්ප්‍රාප්ත සිද්ධ වේ පැතු බෝධ වලින් කාන්ත නිවන් සුව ලබත්වා. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මහාරක ඉෂ්ට දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් යටින් අනුමෝදන් වෙත්වා. දිව්‍යමය ඓශ්වර්යයෙන් වැඩි දුණු වෙත්වා. ඥාන අභිඥා ලබත්වා. ගෞතම සම්බුද්ධ ශාසනයට බෞද්ධ ජනතාවට මහා සංගරුවරට මේ පූජනීය ස්ථානයන්ටද දේව ආරක්ෂාව සලසා දෙත්වා. විශේෂයෙන් දැනට මේ රටේ පවත්නා මේ දුර්භික්ෂ බය එවාගෙම දැඩි ග්‍රීෂ්මය මේවා සංසිඳුවලා හතට ජනතාවට සිතක් ශාන්තියක් සලසා දෙත්වා. අවසාන වශයෙන් පැතු බෝධවලින් ශාන්ත නිවන් සුව ලබත්වා කියලා මෛත්‍රියෙන් පින් පමුණුම්. හිතවත් නදහත් අහිතවත් සෑම සත්‍යයන්ද
මේ පූජනීස්ථානයේ පටන් අවසය ගම් නගර වගේ මේ ඕස්ට්‍රේලියා මහා ද්වීප, ශ්‍රී ලංකා ද්වීප, ජම්බුද්වීප සහිත මේ සමස්ත ලෝක සත්‍යයටම කුසල සම්භාර හේතුයෙන් සුගති සංඛ්‍යාත සම්පත් සිද්ධ වේ දලෝ ජයගල පැතුම් බෝධයෙන් සාන්ත නිවසව ලබත්වා තයමයි තේන් කිම්පන්දු විශේෂයෙන්ම මඟපර නිවන්සෝ සාක්ෂාත් කර ගැනීම පිණිස මෙලෝ කර්මයේත සෝපිනිස මෙතෙක් අපරයත් සපත් කරගත් කුසල අනුභවයෙන් බුද්ධ ආදී රත්නත්‍ය අනුභවයෙන් දිව මණ්ඩලයේ රැකවරණයෙන් කල්යාණ මිත්‍යාන්ගේ ආශිර්වාද බලයෙන් මේ ස්ථානයේ කටයුතුතාම ගෞරවයෙන් එවැනිම සංවිධානාත්මක පවත්වාගෙන යන පූජ්‍ය මාලිගා පැන්න උපසාන්ත ස්වාමීන් වහන්සේට ඒක පෙර මේ ස්ථානයේ කටයුතු මැනවින් පවත්වාගෙන යමින් විදේශගතව දැනට සිටින පූජ්‍ය නාවුතුනේ විජිත ස්වාමීන් වහන්සේට දැනට අපවැනි ආගන්තුකව පැමිණ සිටින පූජ්‍ය දෙඟුම්ගේ නාලක ස්වාමීන් වහන්සේට පිළිදී මේ ස්ථානයේ තේහ සීලම ස්වාමීන් වහන්සේලාට මෙහි භාරකාර මණ්ඩලයේ සමට මේ සීල භාවනා පිළිවෙත් පුරව සමට එසේම මේ අද බුද්ධ පූජාවට පැමිණ සෑම දිනකටම අර අසනීපෙන් සිටින දිනේෂ් පෙරේරා දරුවාට හැම දිනකටම ශ්‍රීකේ පවුලල සමග දාට මෙලවාසින් තියෙන අසනීප අපලෝපද්‍ර ග්‍රහ දෝෂ දුරු වේවා ආරක්ෂාව සිත සාන්තිය සැලසේවා සමන පියරක් ගානේ රක්ෂණත්‍රේ සූවිසි මහා ගුණේ ආරක්ෂා නිරතුරුව ලැබේවා සීල සමාධි ප්‍රඥා ගුණ මුදුන්පත් වේවා විංශත් සත්වර්ෂාදී කාලයක්ම දීර්ඝාස ලැබේවා සතර වසන අතුරු ධර්ම ජීවිත ලැබේවා සතු බෝධියකින් අග්‍ර අමා මහ නිවන් සුව පිණිසම හේතු වාසනා වේවා කියන නිවන් සුව ප්‍රාර්ථනා කරමු ආකාශත්ථාච බුම්මත්ථා දේවානාගා මහින්දිකා පුඤ්ඤං සම්මනුමෝදිත්වා තිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථාච බුම්මත්ථා දේවානාගා මහින්දිකා පුඤ්ඤං සම්මනුමෝදිත්වා තිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්ථාච බුම්මත්ථා දේවානාගා මහින්දිකා පුඤ්ඤං සම්මනුමෝදිත්වා තිරං රක්ඛන්තු සම්බුද්ධ ශ්‍රාවකං තිරං රක්ඛන්තු ස්වාමී සදා